මේක තමයි ආජන්ටිනාව සිද්ධ වුණේ ග්‍රීසි සිද්ධ වෙමින් තියෙන්නේ ග්‍රීසිය සිද්ධ වුණේ සිද්ධ වෙමින් තියෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මැද ඇත්තේ හැමතැනම සිද්ධ වෙමින් තියෙන්නේ. ඒතර ඒකත් එක්ක මේගොල්ලෝ මේ විදිහට තමයි මේ සම්දානය හැදුනේ රනිල් රාජපක්ෂ පාලනය ඉන්දියානු බලපෑම් ඒ වගේම IMF එක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජනතා විරෝධී ආර්ථික වැඩපිළිවෙල ඒ වගේම එක්සත් ජනපදයේ කලාපීය අවශ්‍යතා මේවත් එක්ක සඳහනගත වෙමින් මේ රටේ සුපිරි ව්‍යාපාරිකයත් එක්කත් සඳහනගත වෙමින් තමයි මේ අර බිඳ වැටිලා තිබිච්ච පැරණි ජනතා විරෝධී ආර්ථිකය අර්ථින් ගත්තාම පොදුමහ ජනතාවට බලවත් අසාධාරණය දිගටම සිද්ධ වෙච්ච ඒ යාන්ත්‍රණය නැවත පණගන්නන්න උත්සාහ දරමින් ඉන්නේ. ඒක පණ ගැන්විලා අපිට කියලා කියන්න බෑ. නමුත් පණගන්න උත්සාහ කරමින්. ඒ නිසා යම්කිසි ආකාරයක මේ සුපිරි පන්තියේ සමහර විට මේ ව්‍යාපාරසුළු ව්‍යාපාරිකයන් තුළ පවා යම්කිසි ආකාරයකට මේක සම්බන්ධයෙන් යම්කිසි රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ මේ පැරණි යාන්ත්‍රණයේ යන්තම් අවුලවා ගන්න නැත්නම් මේ පණගන්නා ගන්න හදන එකට යම් සුබවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමින් මේක ඉස්සරහට යන්න. ඉතින් මේක තමයි සිද්ධ වෙමින් තියෙන්නේ. හැබැයි ඒකදී අපි දන්නවා පොදුමහ ජනතාව මත දැවැන්ත පීඩනයක් එල්ල කරලා තියෙනවා. ඒතකොට දැන් ඒක කරන්න ගියාමත් දැන් මේ ආර්ථික තලයේ බරපතල ප්‍රශ්නක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ප්‍රතිව්‍යුහගත කරන ගණන් ගත්තාම මේ ණය ප්‍රතිව්‍යුහගත කරන එහෙම නැත්නම් ණය ගෙවීමේ සහන සලසා ගැනීමේ කාර්යයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මැදිහත් වෙද්දී අපි දන්නවා දැන් වෙනකොට ලෝක මුදල් වෙළඳ පොලෙන් ලොකු බලපෑමක් කියලා වෙලා තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඒ නිසා දැන් අද වෙනකොට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ අපි දන්නවා ETF EPF රාජ්‍ය බැංකු පද්ධතියට මහ බැංකුවට සිද්ධලා තියෙන බරපතල අභියෝගය ඒකත් එක්ක අපි දන්නවා දැන් වෙනකොට රනිල් රාජපක්ෂ පාලනය එකට එකඟයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මේ කොන්දේසියට මේ වැඩපිළිවෙල සම්පූර්ණ එකඟයි. ඒතර අපි දන්නවා ඒක නිසා පෞද්ගලිකංශයේ සේවකයාට ඒ වගේම රාජ්‍ය බැංකුවල තැන්පතු තියෙන සාමාන්‍ය ජනතාවට ඒ වගේම මේ බැංකු පද්ධතියේ පැවැත්මට බලවත් තර්ජනයක් කියලා තියෙන මේ අර්බුදය තව වටයකින් තව වට ගණනාවකින් ඉස්සරහට එන තත්වයක් තියෙනවා. එක පැත්තකින් මේගොල්ලෝ තෝරලා තියෙන වැඩපිළිවෙල හමුවේ මේ අර්බුදය ඉස්සරහට යනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යාම සඳහා මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති ඉස්සරහට ගෙන යාම සඳහා ඊට සමාන්තරව ජනතාවගෙන් පැනනගෙන විරෝධය මර්ධනය කරන්න ගෙන ආපු ප්‍රති මේ තස්ත විරෝධී පණක් වගේ දේවල් පසුපසට අකුලගන්න සිද්ධ වෙලා තියෙනවා. මේක එක්තරා තත්වයක්. ඒතර මේ තත්වය හමුවේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ ජනතා විරෝධය මෙතන මේ මට්ටමෙන් තියදී 2022 මට්ටමේ නොවුනත් යම්කිසි ආකාරයකට මේ ජනතා විරෝධය මතුවෙන තත්වයන් තුළ පවා මේ ජනතා විරෝධී ආණ්ඩුවට මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවට මේ ඡන්ද නොදී ඛණ්ඩ නොදී බලේ ඉන්න හදන මේ ආණ්ඩුවට යන්න බැරි තත්වයක් තියෙනවා. ඒතර අපි ඒක තේරුම් ගන්න. ඒ නිසා අපිට දැන් මොකද්ද මේක මෙහෙම යන්න දෙනවද? මොකද්ද මේකට උත්තරය කියන එක අපි මේ පහුගිය කාල වකවානුවේ දිගින් දිගට අපේ රටේ ජනතාවත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් අපේ යෝජනාවක් කිව්වා. තා නිශ්චිතෝ මේ දැන් ඡන්ද තියන්නේ නැහැ. පළාත් පාලන ඡන්ද තියන්නේ නැහැ. මහමැතිවරණ තියන්නේ නැහැ. අනුප්‍රාප්තිකයට පුළුවන් මහමැතිවරණ තියන්න. නමුත් මහමැතිවරණ තියන්නේ හේතුවක් නැහැ. පළාත් පාලන ඡන්දයක් තියාගන්න බැරි තත්වයේ ඉන්න පාලනයකට පාර්ලිමේන්තු ඡන්දයක් තියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ජනාධිපතිවරණයක් ගැන මේගොල්ලෝ කතා කරනවා ලබන අවුරුද්දේ 2024 නොවැම්බර්. ඒතර මේවා දැන් මේ අවුරුදු දෙකකට කල් දාලා තියෙනවා. ඒ නිසා අපිට පේනවා තමුන්ගේ මාමා වගේම ජේ.ආර්. ජයවර්ධන වගේම ඔහුගේ අඩිපාරෙම යමින් මේ ඡන්ද නොතිය මැතිවරණ නොතිය ජනතාවගේ මූලික ප්‍රජාතාන්ත්‍රීය අයිතියක් වෙච්ච මැතිවරණ අයිතිය පවා උල්ලංඝනය කරමින් ජනතාවගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරමින් රටම ත්‍රස්තයන් බවට පත් කරමින් ගමන් කරන පාලනයකට තමයි මේ අරාදී. ඒතර දැන් මේක අපි තවත් ඉවසනවද? මේ රටේ ජනතාව, මේ රටේ විද්වතුන්, කලාකරුවන්, ඒ වගේම මේ රටේ දේශපාලන පක්ෂ, විරුද්ධ දේශපාලන කණ්ඩායම්, වාමාංශික දේශපාලන ව්‍යාපාර, අපි හිතනවා මේ තවදුරටත් මේක ඉවසන්න ඕන නැහැ කියලා. මොකද මේක බරපතල තත්වයක්. ඒ නිසා මෙතන තමයි අපේ යෝජනාව අපි ඉදිරිපත් කරේ. ඒ නිසා නැවත වරක් අපිට ඒක අවධාරණය කරන්න ඕන. මොකද මේක කරන්න පුළුවන්කම තියෙන්නේ මේ පාලනය, මේ ජනතා විරෝධී පාලනය කිසිදු ජනපදනමක් නැති, කිසිදු ජනපදනමක් නැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්, කිසිම ජනපදනමක් නැති දූෂිත පාර්ලිමේන්තුවක්, මේ තියෙන අශුද්ධ සන්ධානය, මේ අශුද්ධ සන්ධානයට අද වෙනකොට ඉන්දියානු කලාපීය බලාධිකාරය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විනාශකාරී ආර්ථික වැඩපිළිවෙල, එක්සත් ජනපදයේ මේ සියල්ලම ඒකාබද්ධ වෙච්ච මේ අශුද්ධ සන්ධානයට මේ රටේ සුපිරි බදු වංචා කරමින් බදු ගෙවිය යුතු බදු මුදල් මේ 2015 ඉඳන් මේ වෙනකොට
රුපියල් බිලියන 1000කට වැඩිය බදු ගෙවන්න නැතු වෙන සුපිරි ව්‍යාපාරික පැලැන්තියත් එක්ක මේ හැදලා තියෙන සන්ධානය, අශුද්ධ සන්ධානය තවදුරටත් අපි පිළිගන්නවද, මේකේ බලපෑමට යටත් වෙලා අපි ජීවත් වෙනවද, එහෙම නැත්නම් සාධාරණත්වයේ සඳහා වෙච්ච ක්‍රියාමාර්ග වලට අපි යනවද? ඒතර මෙතනදී තමයි අපි කියන්නේ මේ ජනතාවගේ බලය සහිත ජන බල ව්‍යුහයන්ගේ බලය සහිත ද්විබල පාලනයකට අපි නැවත පාර කපා ගන්න ඕන. අපි දැක්ක පහුගිය අරගලයේදී මේ එළියේ ජනතා බලය කියන්නේ පැහැදිලිවම පාර්ලිමේන්තුවෙන් පිටත සම්ප්‍රදායික ව්‍යුහයන්ගෙන් පිටත ජන බලය කොහොමද සක්‍රිය වුණේ කියලා අපි දැක්කා. ඒ සක්‍රියත්වය විධායක බලය සහිත බලවත් හයියක් තිබුණේ කිව්ව ජනාධිපතිවරයෙකුට රට දාලා යන්න සිද්ධ වෙච්ච තත්වයක් ඒ ජන බලය හමු. ඒක අපි නැවත නැවත අවධාරණය කරනවා. ආයෙ ආයෙත් ඒක අවධාරණය කළ යුතු කාරණයක්. මොකද ඒ ජන බලය අපි අවතක්සේරු කළ යුතු නැහැ. ඒක කොහොමද මේ රටේ දේශපාලන ක්‍රියාවලියට, මේ රටේ දේශපාලන යාන්ත්‍රණයට ඒ ජන බලය කියන එක කොහොමද අඛණ්ඩ අඛණ්ඩ සාධකයක්, අඛණ්ඩ සංගටකයක් කරගන්නේ? මේ පාර්ලිමේන්තු තියෙද්දි, මේ පළාත් සභා තියෙද්දි, මේ තියෙන අධිකරණ පද්ධති තියෙද්දි කොහොමද මේ ජන බලය කියන එක, මේ ජන බල ව්‍යුහයන් කියන එක ජාතික මට්ටමේ ගම් දනව් සිසාරා, වැඩපොළවල් සිසාරා, විශ්වවිද්‍යාල සිසාරා ගිහින් සෑම නගරවල මේ ජන බලය කියන එක ව්‍යුහාත්මකව මේ රටේ පාලනය සඳහා කොහොමද අත්‍යවශ්‍ය දේශපාලන සංගටකයක් බවට පත් කරගන්නේ කියන එක තමයි අපේ උවමනාව. මොකද ඒකෙන් විතරයි ජනතාවට ජයග්‍රහණ ගන්න පුළුවන්. ඒ නිසා මේ එළියේ ගොඩනැගෙන ජනතා බලය පහුගිය අරගලය කාලේ මේක අත්හදා බැලුවා වගේම ඒකට අදාළ ව්‍යුහයන් පිළිබඳ සාකච්ඡා මතු වුණා. ගෝල්ෆේස් අරගලය තුල, ගෝල්ෆේස් අරගලයේ නියැලි අපේ සහෝදර අරගල කරුවන් හරහා මහජන කවුන්සිලයේ සම්බන්ධ සාකච්ඡාවක් ඉස්සරහට ආවා. ඒ වගේම විවිධ දේශපාලන පක්ෂවලින් විවිධ මැදිහත්වීම් හරහා එකතු වෙච්ච මහජන ව්‍යාපාර ගොඩනැගුණා. ජන අරගල සභා සම්බන්ධ සාකච්ඡාවක් ආවා. දැන් ඒවල යම්කිසි ආකාරයක ක්‍රියාත්මක වෙමින් තියෙන වෙලාවේ අපි විශ්වාස කරනවා මෙන්න මේ මහජන බලය ව්‍යුහාත්මකව ශක්තිමත් වීමේ මේ පාර්ලිමේන්තු මේ තියෙන සම්ප්‍රදායික ව්‍යුහයන්ට පිටින් ජනතාව සක්‍රීයව දේශපාලනය කරන ව්‍යුහයන්ගේ බලය මත ගොඩනැගෙන ද්විබල පාලනයක්, අපි කෙටිකාලීන ද්විබල පාලනයක් ගොඩනගා යුතුයි. අන්තර්කාලීන කෙටිකාලීන ද්විබල පාලනයක් ගොඩනගා යුතුයි මේ බලය තහවුරු වෙන. එහෙම ක්‍රමයකින් අපි කොහොමද මේ ආණ්ඩුව පන්නන්නේ? මොකද මේක අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව පන්නන්නේ. මේක තවදුරටත් පවතින දෙන්න බෑ. මේකේ ප්‍රජාතන්ත්‍රවාදී අහුස් කරන ජනතාවගේ, රටේ ජනතාව ආර්ථික වශයෙන් තවදුරටත් බංකොලොත් කරන පුදුමහ ජනතාවගේ දේශපාලන අයිතිය, ආර්ථිකයේ ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය අහෝසි කරන, සම්පූර්ණ ධන කුවේරයන්ට අවශ්‍ය විදියට සම්පූර්ණ ආර්ථිකය හැසිරවන මේ දුර්දාන්ත පාලනය, ජනතා විරෝධී පාලනය අවසන් කරන්න ඕනේ. ඉතින් අවසන් කරන්න පුළුවන් එකම හයිය තියෙන ජනතා බලයට. එනිසා ඒ අවසන් කිරීමෙන් පස්සේ ගෙන උත්තරය තමයි අපි කියන්නේ කෙටි කාලීන, ඒක දීර්ඝ කාලීන වෙන්න බෑ, උපරිම මාස 6කට සීමා වෙන ද්විබල පාලනයක්. ඒතර පුළුවන් මේ ජනතා බලයත් එක්ක මේ තියෙන පාර්ලිමේන්තුවේ විපක්ෂ වෙන්න පුළුවන්, විවිධ දේශපාලන කණ්ඩායම් වෙන්න පුළුවන්, සිවිල් සංවිධාන වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම එකට සම්බන්ධ වෙච්ච ද්විබල පාලනයක්, විශේෂයෙන් මේ ජනතා බලය තහවුරු වෙච්ච ද්විබල පාලනයක්. ඒක හරහා අපිට පුළුවන් මාස 6ක් වෙන කෙටි කාලයක් තුළ අලුත් ව්‍යවස්ථාවකට යන්න, ඒ සඳහා වෙච්ච ජනමත විචාරණයකට යන්න, ඒ ව්‍යවස්ථාව ඇතුළේ අපිට පුළුවන් විධායක ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් අහෝසි කරන්න, ඒක පුළුවන් සම්පූර්ණයෙන් අපිට මේ මැතිවරණ ක්‍රමය, මේ මුදල් බලය මත තියෙන මේ රාජ්‍ය බලය, නර බලය මත මේ හසුරුණ මේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්න, ඒ වගේම බදු ක්‍රමය, මේ අසාධාරණ බදු ක්‍රමය සුපිරි ධන කුවේරයන්ට බලපෑම් නොකරන, ඔවුන්ට ශක්තිය දෙන පුදුමහ ජනතාව, වැඩ කරන ජනතාව, සාත්‍ය බහුතරයක් ජනතාව මත බදු පීඩනය වැඩි කරන මේ බදු ක්‍රම වෙනස් කරපු, ඒ අනුපාත වෙනස් කරපු නීති රීති ගේන, ඒ වගේම මේ දශක ගණනාවක් තිස්සේ විනාශකාරීව තියෙන මේ ජාතික ප්‍රශ්නය, මේ ජාතික පීඩනය, ජාතිවාදය අහෝසි කෙරෙන නීති රීති ව්‍යවස්ථාවටම ඇතුළත් කෙරෙන එවැනි නව ව්‍යවස්ථාවක් සඳහා වෙච්ච වැඩපිළිවෙලා, ඒ එක්කම ඒකත් එක්ක ඒ සඳහා ජනතාවගේ කැමැත්ත ගන්න වැඩපිළිවෙලක් එක්ක අපිට පුළුවන් යන්න මැතිවරණයකට. ඒ මැතිවරණයේදී අපි යන්නේ ජනතා ජයග්‍රහණ සහතික කරගනිමින්. මේක මේ දේශපාලන පක්ෂයකට, පෙරටුගාමි සමාජවාදී පක්ෂයට පාර්ලිමේන්තු ආසන වැඩි කර ගැනීමේ හෝ වෙනත් මැතිවරණයකදී අපේ නියෝජිත සංඛ්‍යාවක් වැඩි කර ගැනීමේ පක්ෂ ජයග්‍රහණ උත්සාහයක් නෙවෙයි. එනිසා අපි සියලුම දේශපාලන කණ්ඩායම්, සියලුම දේශපාලන පක්ෂ මේ ජනතා විරෝධී පාලනය පරාජය කළුයි කියලා, කළ යුතුයි කියලා හිතන දේශපාලන කණ්ඩායම් වලට අපි කියන්නේ ඒ අයට ජනතා ජයග්‍රහණයක් සඳහා, ජනතාව වෙත යම් ජයග්‍රහණයක් ලබා දෙන මේ ක්‍රියාවලිය ඇරෙන්න වෙන පාරක් නැහැ. එනිසා
අපි ආවහම බලයට අපි මේ ප්‍රශ්න විසඳන්නම්. අපි බලයට ආවන් පස්සේ අපිට පුළුවන් මේ දේවල් කරන්න කියන පොරොන්දුව මං හිතන්නේ තවදුරටත් මේ 75 වසරක දේශපාලනයේදී තවදුරටත් වළංගු පොරොන්දුවක් නෙවෙයි. මොකද ඒක සම්බන්ධයෙන් 75 වසරක අත්දැකීම් මෙරටේ ජනතාවට තියෙනවා. ඒ නිසා අපි 얘ගෙන නැවත මතක් කරගන්න ඕනේ. නිසා අපි දැන් ක්‍රියාත්මක වැඩපිළිවෙලක් ගැන විශ්වාසය තියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ කැමැති දවසක ඡන්දේ තියෙනකල් අපි බලන් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ කැමැති දවසක මැතිවරණයක් ඇඳවපුවාම ඒ මැතිවරණයෙන් අපි ඒ ආණ්ඩුව පරද්දලා වැඩපිළිවෙලක් ගේනවා කියන මේ රනිල් වික්‍රමසිංහගේ පදේට නටන දේශපාලන ක්‍රියාවලිය අපි වෙනස් කරලා ඒක අහෝසි කරලා අපි ජනතාවට ජයග්‍රහණ ලබා දීලා ජනතාවට ජයග්‍රහණ ලබා දීමේ ආරම්භයේකින් මේ ක්‍රියාවලිය පටන් ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි දිගටම අවධාරණය කරන්නේ සියලුම දේශපාලන කණ්ඩායම් මේ ආණ්ඩු විරෝධී මේ දූෂිත පාර්ලිමේන්තුවට එරෙහි මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ මේ අශුද්ධ සන්ධානයට එරෙහි කණ්ඩායම් වලට අපි කියන්නේ අපි අතර දේශපාලන වෙනස්කම් ඇති වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් වෙච්ච පෙරුඩුගාමි සමාජවාදී පක්ෂය සහ අනිකුත් කණ්ඩායම් වල දේශපාලන වෙනස්කම් තියෙන පුළුවන්. නමුත් මේ කියන අවම ජයග්‍රහණ ටිකවත් ජනතාවට ලබා දෙන්නේ නැතුව අපි අපේ දේශපාලන වැඩපිළිවෙල අපේ පක්ෂ දේශපාලන වැඩපිළිවෙල ඉස්සරහට තියන්නේ නැතුව මේ පොදු වැඩපිළිවෙල පෙරමුණේ තියාගෙන ඒ වැඩපිළිවෙල නායකත්වයට ගෙනල්ලා ඒ වැඩපිළිවෙල උඩින් අරගෙන ඒ වැඩපිළිවෙලේ කොඩිය අපි උස්සගෙන ඒකට අපි සියලු දෙනාම ඒ තියෙන පටු වෙනස්කම් පැත්තක තියලා මේ පොදු පෙරමුණක වැඩ කිරීමේ හැකියාව තියෙනවා. මේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට නියැලීමේ හැකියාව තියෙනවා. මේක ජනතා ජයග්‍රහණයක් සඳහා වෙච්ච හැකියාව. සමහර අය මේකට කියනවා මේක මේ තියෙන ව්‍යවස්ථාවෙන් පිට කොහොමද මේවා කරන්නේ? තියෙන ව්‍යවස්ථාවට අනුව නේද මේක කරන්න වෙන්නේ? කොහොම කරත් අන්තිමේදී මේවා මේ පාර්ලිමේන්තුවෙන් නේද කරන්නේ? මං කියන්නේ මේක ඉතිහාසයට අදාළ කතාවක්. ලෝකේ ලොකු වෙනස්කම් වෙන්නේ, ලෝකේ බරපතල වෙනස්කම් වෙන්නේ, ලෝකේ ජනතා ජයග්‍රහණ හම් වෙන්නේ, ලෝකේ ජනතාවට මෙතෙක් ලබා ගන්න බැරි වෙච්ච සුවිශේෂ ජයග්‍රහී තත්ත්වයන් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ සම්ප්‍රදායික විදිහට කටයුතු කළා නෙවෙයි මුළු ලෝකයේම ඉතිහාසයකට දෙස් දෙනවා. මුළු ලෝක ඉතිහාසයේම අත්දැකීම් විසින් අපිට මේක උගන්වලා තියෙනවා. සුවිශේෂ ජයග්‍රහණයන් ලබන්න නම් සුවිශේෂ ක්‍රියාමාර්ගෝ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට දැනටමත් අපිට වෙන අත්දැකීමක් තියෙනවා. මේ රටේ ජනතාව මේ කලාපයේ සියලුම නැත්තම් ලෝකයේ සියලුම වැඩ කරන ජනතාවට අරගල කරන ජනතාවට සාධාරණත්වයෙන් පෙනී හිටින ජනතාවට ලොකු අත්දැකීමක් ලොකු ආදර්ශයක් දීලා විධායක ජනාධිපතිවරයෙක්ව ගෙදර යවලා තියෙනවා. ඒ නිසා මේ අත්දැකීම තියෙන ජනතාවක් එක්ක තමයි මේ කතා කරන්නේ. ඒ නිසා අපි හිතනවා මේ ජනතාවට මේ ව්‍යවස්ථාව නව ව්‍යවස්ථාව ගොඩනැගීම අලුත් ජනමුචාරණයකට යන එක මේ කියන වෙනස්කම් සහිත මේ වෙනස්කම් නීතිය බවට පත් කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් අපි ඉස්සරහා තියෙනවා. ඒ අවස්ථාව අපි ජයග්‍රහණය කරන්න නම් මේ ක්‍රියාමාර්ගයට යන්න ඕනේ. ඒ නිසා අපි හිතනවා වෘත්ති සමිති ක්‍රියාමාර්ගවලදී ශිෂ්‍ය ව්‍යාපාර ඒකාබද්ධව කටයුතු කරන වැඩවලදී වැඩ කරන ජනතාව ගොවි ජනතාව වැඩ කරන ජනතාව කම්කරු පන්තිය සියලුම දෙනාම ඒකාබද්ධ වෙන තැන්වලදී මේ පක්ෂ දේශපාලන න්‍යායපත්‍ර පොඩ්ඩක් පැත්තකට දාලා අපිට පුළුවන් මේ පොදු අරමුණ වෙනුවෙන් මේ අරගලයේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට එන්න. මොකද මේ ඇරෙන්න වෙන ක්‍රියාමාර්ගයක් නැහැ. මොකද අපි එහෙමනම් ඒ ඇරෙන්න වෙන තියෙන එකම ක්‍රියාමාර්ගය තමයි රනිල් වික්‍රමසිංහ කියන දවසක ඉන්දියානු අමරිකානු මේ IMF අශුද්ධ සන්ධානයේ සුපිරි ව්‍යාපාරිකයෙක් එක්ක ඇවිල්ලා තියෙන මේ අශුද්ධ සන්ධානයේ විසින් පණවන දිනයකදී මැතිවරණ පවත්වලා ඒගොල්ලෝ කියන විදිහට කටයුතු කරන්නේ. මම හිතනවා මේක දැන් යල්පැන ගිය තර්කයක්, යල්පැන ගිය වැඩපිළිවෙලක්. ඒ නිසා අපි හිතනවා මේ දැන් සක්‍රීය වැඩපිළිවෙල මේකයි. මේ සඳහා අපේ රටේ ජනතාව දැනුවත් කරන්න ඕන, සංවිධානය කරන්න ඕන. මේ සඳහා අපි වැඩපිළිවෙලකට එන්න ඕන. ඒ නිසා ඒක මේ ගෙවිච්ච කාලයේ ගෙවිච්ච සතිය තුල පවා අපිට මොවුන්ගේ මේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග ගෙන යගන්න බැරිකම විසින් ඔවුන් මේක සඳහා ගත්තු ක්‍රියාමාර්ග අර්බුදයට යාම විසින් අපිට පේනවා මේක එහාට තල්ලු කරන්න පුළුවන්, මේක එහා පැත්තට තල්ලු කරගන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා අපි හිතනවා මෙතන ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය තියෙනවා. මේ ජනතා බලය ශක්තිමත් වෙන ද්විබල පාලනයකින් කෙටිකාලීන ප්‍රතිසංස්කරණ ශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන අපිට තම තමුන්ගේ දේශපාලන පක්ෂවල න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මුලින්ම ජනතා ජයග්‍රහණය සඳහා මේ ආරම්භක ප්‍රවේශයට අපි ආ යුතුයි. ඒ නිසා මේ නොපවත්වන දෙන්නම් කාසි වලට මේ කියන මැතිවරණ දින දිහා බලන් ඉන්නේ නැතුව දැනටමත් අත්දැකීම ලැබපු අරගලයේ දේශපාලනය යළි ශක්තිමත් කරමින් මේ කාර්යයට අත ගහන්න ඕනේ. මේ සමහර විට අපේ රටේ මේ ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරනවා කියන හිතන පිරිස් සුළු ව්‍යාපාරික කොටස් හිතනවා මේ පරණ යාන්ත්‍රණය අසාර්ථක වෙච්ච අවුරුදු 75ක් තිස්සේ අසාර්ථක වෙච්ච යාන්ත්‍රණයම නැවත පණ ගන්නවන්න මේ රනිල් වික්‍රමසිංහලා දරන උත්සාහය
සාධනීය ලෙස බලන්ගෙමු කියන ප්‍රවේශයක් මනෝභාවයක් කළ දෙනවා. මං කියන ඒගොල්ලන්ට අපි අනුතුරුංග වන්න ඕන. ඉස්සරහට නිදහස් වෙළඳ ගිවිසුම් එනවා. ඉස්සරහට මේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයේ වැඩපිළිවෙලින් එකම ඉස්සරහට නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා තියෙනවා. සේතු සමුද්‍රම් වැඩපිළිවෙල ඉස්සරහට එනවා. එක්ක ගිවිසුම් නැවත එනවා. සිංගප්පූරු ගිවිසුම් නැවත එන්න නියමිතයි. ඒ එන්නේ මේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ කලාපීය ප්‍රාග්ධනයේ ගෙනල්ලා මේ රටේ සුළු ව්‍යාපාරිකයා සුළු නිෂ්පාදනයේ මුළුමනින්ම තලලා මුළුමනින්ම මේ ප්‍රාග්ධනයේ බලයට යටකිරීම තමයි එන්නේ. ඒ සියලුම සුළු ව්‍යාපාර නිෂ්පාදන සියල්ලම ඩෝසර් කරන ඒ ගිවිසුන්ටුගේ ඒමට නියමිතයි. ඒ නිසා ඒ ගැන මේ දිහා මේ යමක් කරයි කියන ඒ අන්ධ විශ්වාසීනේ නැතුව මේ රටේ වැඩ කරන ජනතාව මේ රටේ පුදුමහ ජනතාවත් එක්ක එකරාශි වෙලා මේ අරගලයට මැදිහත් වෙන්නේ මේකට සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම තමයි අපි එවැනි කොටස් වලනුත් තියලා නිසා සියලුම මේ අශුද්ධ සන්ධානයට සම්බන්ධ වෙන නොකමැති මේ අශුද්ධ සන්ධානයෙන් පිට ඉඳලා තමුන්ගේ දේශපාලනය කරන්න කැමති තමුන්ගේ දේශපාලන න්‍යායපත්‍ර පවා සාර්ථක කරගන්න ඕනේ කියලා හිතන අයට අපි හිතනවා මේ ඒකාබද්ධ වැඩපිළිවෙල වෙත ආ යුතු දේශපාලන තත්ත්වයක් බල කෙරී තියෙනවා. ඒක තමයි අපිට කියන්න ඕනකම තිබුණේ මූලික වශයෙන්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.